සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පරණ අවුරුද්ද. පරණ අවුරුද්ද කියලා කියන්නේ පරණ අවුරුද්දේ සියලුම දේ හිතෙන් ඉවත් කළා. අලුතෙන් සැලසුම් හදාගෙන අලුතෙන් ජීවත් වෙන්නට අපි අරමුණු කරගන්න උත්සාහ කරගන්නවා. කොහොම වුණත් මේ අවුරුද්ද ගැන කතා කරනකොට ඉතින් පොඩ්ඩක් දුක හිතෙනවා. ශ්‍රී ලාංකික අපිට කිසිම කෙනෙකුට එහා මෙහා ගිහිල්ලා අවුරුදු සමරන්න නම් හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි එකම පවුලක් හැටියට එකම බුබුලක් ඇතුලේ අවුරුදු සමරන එකට ජීවත් වෙලා එකම නිවසක සමහර විට සමහර දුවා ගරුවන්ට දුරේ ඉඳලා එන්න බැරුව වුන් සිට වෙලා ඇති. ඒ කොහොම වුණත් එක බුබුලක් ඇතුලේ අපි හැම කෙනෙක්ම අවුරුදු සමරන අවුරුදු චාරිත්‍ර කරන්න දරුවන්ට කියාදෙමු. අපි කිරිබත් හදන්නේ කොහොමද? කිරිබත් කන්නේ කොහොමද? මම කියන්නේ වෙනද අවුරුද්දට අපි මේ දේ කරනවට වැඩිය මේ අවුරුද්දේ අපිට පුළුවන් මේ එකට ඉඳගෙන මේ දේවල් කරන්නට. හදිස්සියේ නෑදෑ ගමන් යන්නට, හදිස්සියේ කවුරුවත් එන්නට එහෙම දෙයක් නැහැ. ඒ නිසා කොහොම වුණත් අපි මේ අවුරුදු අනේ අපිට අවුරුදු ගන්න බැරි වුණා කියලා අපි හිතේ තින්නේ නැතුව අපි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තාක්ෂණයේ දියුණුවයි. මේ තාක්ෂණයේ ඔස්සේ අපිට හැම කෙනෙකුටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ දැන් කරනවා වගේ. ඒකම මතක් කරන්නට ඕනේ මේ සත්කාර්ය නිවෙස්වල හිර වෙලා ඉන්න බොහෝ දෙනෙකුට, ලෝකයේ බොහෝ දෙනෙකුට මේ සත්කාර්ය කරන්නට අපේ ජයන්ත නානායක්කාර සහෘදයාට කල්පනා වීම, ඔහුගේ සිතට නැගීම මම හිතන්නේ අපි හැමදේම වාසනාවක්. මොහොතකට හරි අපිට විනෝද වෙන්න පුළුවන්, දැනුම බෙදා ගන්න පුළුවන්, දැනුම අවබෝධය, විනෝදය, සහයෝගය. මේක තමයි මාධ්‍යයේ තේමාව. මේ තේමාව ඔස්සේ අපිට මේ බොහෝම දේක් කරන්න පුළුවන්. අපි ආරාධනා කරන ඔබට, අපි දන්නවා විවිධ දක්ෂකම් තියෙන පුද්ගලයෝ මේ නවසලන්තය තුල ඉන්නවා. ඕනෑම නගරයක, නවසලන්තයේ ඕනෑම නගරයක විවිධාකාර වූ දක්ෂතා තියෙන අය ඉන්නවා. ගී ගන්නට, වාදනය කරන්න, රංගනයේ යෙදෙන්නට, එක එක විකට ජවනිකා විහිළු දේවල් කරන්නට පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලයන් අපේ නවසලන්තේ ඉන්නවා. ඉතින් ඒ අය අපේ මේ පේජ් එකට ඇවිල්ලා ඉල්ලන්න අපි එන්නම්. එතකොට අපි ඔබට කතා කරන්නම් මේ වගේ දෙයක් කරන්නට. ඒකම අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ අපේ මේ දැන්වීම් නිර්මාණය කරන අපේ පුතායි. පුතාගේ නම මොකද සඳු? ඒ දැන්වීම් නිර්මාණය කරන පුතාගේ නම රයන්. පුතාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ හැම අවස්ථාවකදීම ඔහු මේවා නිර්මාණය කළා සම්බන්ධීකරණය කරන එක ගැන. තව දෙයක් කියන්නට ඕනේ, මම හිතන්නේ පසුගිය වසරේත් අපේ කතෝලික ගතිමතුන්ට පාස්කු ඉරිදා සමරන්නට බැරි වුණා. මේ වසරේත් අපේ ශ්‍රී ලාංකික බැතිමතුන්ට පමණක් නෙමෙයි, ලෝකයේ බැතිමතුන්ට, කතෝලික බැතිමතුන්ට ඉස්ට සමරන්නට බැරි වෙනවා. නමුත් අපි දන්නවා ඔවුන් නිවෙස්වල ඉඳලා ඔවුන්ගේ දේවස්ථානයක අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ඔවුන් දේව මෙහෙයන් පූජාවන් කරන බාන්න කොච්චර ලස්සනද, කොච්චර අපූර්වද කියලා දේවස්ථානයට යන්න බැරි වුණාට ඔවුන් ඒ දේ කරනවා. කොමුණක් අපි ප්‍රාර්ථනා කරමු මීළඟ අවුරුද්දවත් අපිට මෙහෙම දෙයක් නොවේවා කියලා. ස්වභාව ධර්මයට ආදරය කරමු. ස්වභාව ධර්මයට ආදරය කරාම ස්වභාව ධර්මය අපිට ආදරය කරා. හෙට අවුරුද්ද. ඉතින් ලංකාවේ නම් ඉතින් කොහා කෑ ගන්න හඳ ඇහෙනවා. එරබදු මල් පිපෙල ඇති. කජු පුහුලන් එල්ලෙනවා ඇති. මීයන් බීතිල ඇති. රබන් පද නම් ඇහෙන්නේ නැතුව ඇති. පොන්චිලි වාරමුත් ඇහෙන්නේ නැතුව ඇති නේද? මේ ඔක්කොම අපෙන් ගිලිහිලා යනවා. කමක් නැහැ, වෙගෙන හිතන්න එපා. අපි කියමු අපි කොහාට කතා කරලා අහමු. කොහේ ඉඳන් කොහොම කියනවද? අවුරුදු වෙනුවෙන් ගීතයක් අපි දෙන්නගෙන ආරම්භයේදී මේ ගීතය ගායනා කරන්නේ මහාචාර්ය සනත් නන්දසිරි සමග සංගීත විශාරද සුජාතා අත්තනායක ශිල්පිනිය. මගේ මතකයේ හැටියට මේ ගීතය රචනා කළේ අජන්තා රණසිංහ, ආචාර්ය අජන්තා රණසිංහ. සමහරවිට මම වැරදිවන්නට පුළුවන්. අන්තර්ජාලයේ හැමතැනම හෙව්වා මේ ලියු ගීපද රචකයාගේ නම මට හොයාගන්න බැරි වුණා. මම අනුමාන කරන්නේ අජන්තා රණසිංහ ශූරීන් කියලා. මොකද ඔහුගේ හුඟක් ගීතවල වචන දෙක දෙක තියෙනවා. සීලි සීලි සීතල ඇල්ලි, කොහෝ කොහෝ, පොකුරු පොකුරු, මේ වගේ අර එක ළඟ තියෙන වචන ඔහු යොදනවා. ඒ නිසා මම අනුමාන කරනවා මේ ගීත රචනා කළේ ආචාර්ය අජන්තා රණසිංහ කියලා. කොහෝ කොහෝ, කොහේ ඉඳන් කොහෝ කියනවා. Oh,
ඉරට අකී කුරු සඳට අකී කුරු රෝස් කැලේ රතු කැකුලි අතර මා කියන්නට ඕනේ මේ අපි හැම ගීතයක්ම ගායනා කරන්නේ අද අපේ ගීත නෙවෙයි මගේ ගීත නෙවෙයි වෙනත් ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ ජනප්‍රිය යුගයේ ජනප්‍රියම ගීත ඉතින් ඇත්තටම හිතන්නට ඕනේ අපි මේ කරන්නේ සත්කාරයක් කිසිම මුදලක් අය කරගන්නට හිතාගෙන මුදල් ගනුදෙනුවක් කරන්න හිතාගෙන කරන දෙයක් නෙමෙයි මේ අවස්ථාවේ ගෙවල් වල බුබුලක හිර වෙලා ඉන්න තනි වෙලා ඉන්න අපේම සහෘදයන් අපේම නෑදෑයින් අපේම හිතවතුන් හිතවතියන් සතුටුස කරන්නට ඒ නිසා අපි කිසිම චේතනාවකින් තොරවයි කියන්නේ ධනෙ පිළිබඳ චේතනාවකින් තොරවයි මේ ගී ගායනා කරන්නේ අනිත් කාරණේ මේ අපි හොයාගත්ත මේ පසුබිම් වාදන බොහොමයක් අපිට හදලා දුන්න අපේ සංගීත ශිල්පී නවසීලන්තේ මාය අවස්ථාවේදී ඕනේ නම් කියන්නම් අන්තර්ජාලයෙන් ගත්තේ ඕන් මං හිතන්නේ ඉතාමත් මහන්සි වෙලා මේ ට්‍රැක් පසුබිම් සංගීත ට්‍රැක් හදලා තියෙනවා අපි ඒව අර ගන්නවා ඔවුන්ට කියන්න ඕන ඔවුන්ට ස්තුති කරන්න ඕන අපි මේවා පාවිච්චි කරන්න කිසිම මුදල් ලිපියේ මේ පර්මාර්ථයකින් නෙමෙයි මොවින් පෙරේ අපේ ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වයලින් ශිල්පියෙක් වයලින් වාදන ශිල්පියෙක් මේ මොවින් උතුරු පයාගල මම දකුණු පයාගල දකුණු පයාගල කතෝලික දේවස්ථානයේ අපි කියන මේ සොරුවම අරන් යනවා කියලා දේවමෑණියන්ගේ ප්‍රතිමාව අරගෙන අපේ ගේ ඉස්සරහ යනකොට මම උඟක් පුංචි මම මේ බක්කි කරත්තේක මං හිතන්නේ අර ඇඳ අල්ලන් යන තරම ටූසයි මට ඇහෙනවා গিටාර් එකක් ගහගෙන තරුණෙක් තරුණෙක් කියවට අපි කොල්ලෙක් කියලා කිව්වා මේ කරත්තේ නගලා යනවා මම මේ গিටාර් රඳ අහන්න මේ කරත්ත පස්සේ යනවා සෑහෙන දුර ඊට පසු කාලයක මම තිස්සමද්ද මහාවිද්‍යාලයේ අධ්‍යාපන ලැබනකොට අපි වාසව දත්තා කියලා නාට්‍යයක් කළා. මේ නාට්‍යයේ සංගීතය කරන්නට මේ අර මම දකින පුද්ගලයා ආවා. මම දන්නේ නැහැ මේ මර්වින් පෙරේරා කියේ. පසු කාලයක ගුවන් විදුලියේදී මර්වින් පෙරේරා මට මුණ ගැසුණා. මර්වින් අයියා මට මුණ ගැසුණා. ඉතම ජනප්‍රිය ගීත ගණනාවක් සහ සංගීත නිර්මාණ ගණනාවක් දායාද කළ ප්‍රවීණ වයලීන ශිල්පියෙක් මුල් පෙළේ වයලීන ශිල්පියෙක්. ඔහුට ලියා දුන්න ගීතයක් කේලිකේ ධර්මවර්ධන එකම සංගීත සැපවිව පුණ්‍යසිරි මහවත්ත පුණ්‍යසිරි මහවත්තත් අපේ සංගීත ශිල්පී ඉතාමත්ම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරේ වාදන ශිල්පිය ආදරේ රන් බිඟුන් නැසු බාඳුරාමල ඔබයි ළඟේ අපි බලමු මේ බාඳුරාමල ගැන මොවින් පෙරලා මොවින් පෙරලා ශුරි කියන කතාව මොකක්ද කියලා දුරු ලෙස කැළ විලා හැමෝ සුලඟ
Thank you.
සැපේන කල විද නිදිසුවේ දුටු සුබ සිහිනේ ජලකවි අපි ඊළඟට මොකක්ද කරන්නේ විභ ගීතයක් ගායනා කරනවද එහෙම නැත්නම් මම ගීතයක් ගායනා කරන්නද මොකද කියන්නේ අපි හොඳ හොඳම වේ පැරණි ගීතයක් හොඳ හොඳම වේ මේ ගීතේ ගායනා කරන්න විශේෂ හේතුවක් තියෙනවා මේ ගීතේ රචනා කරන්නේ අපේ හියුගෝ මාස්ටර් හියුගෝ මාස්ටර් හියුගෝ ප්‍රනාන්දු ෂූරි එදා යුගයේ සිනමාවේ චරිතාංග නළුවෙක් විතරක් නෙමෙයි ගේපද රචකෙක් දෙබස් රචකෙක් මේ එකී නොකී මෙකී බොහෝ දේවල් අපේ සිනමාවට කරපු දවන්ත යුග පුරුෂයෙක් රචනා කළේ හියුගෝ මාස්ටර් හියුගෝ ප්‍රනාන්දු ෂූරි ඒක මතක් කරන්න ඕනේ මේ හියුගෝ මාස්ටර්ගේ පුතා වැඩිමාල් පුතා සරත් ප්‍රනාන්දු ඉන්නේ නව ශ්‍රී ලංකාවේ ඔක්ලන් නගරේ අපිත් එක්ක අතන මුණුබුරා හිටියත් අපිත් එක්ක ප්‍රවීණ නේද මයිතන ප්‍රවීණ දැන් ලංකාවේ ඕනේ කියාවක් කරන ඔබ දන්න හැටියට කොහොමනත් හියුගෝ මාස්ටර්වත් මතක් කරමින් අපේ හිතවත් සරත්වත් මතක් කරමින් ප්‍රවීණවත් මතක් කරමින් මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ ආර් ක්‍රිෂ්ණමූර්ති කියන සංගීත අධ්‍යක්ෂකවරයා අපි මගිතන ගීතය ගැන වැඩිපුර විස්තර වැඩිදුර විස්තර අපිට හොයා ගන්නට අමාරුයි මොකද පැරණි ගීතයක් නිසා අපි ගීතය ගායනා කරමු මේ ගීතය තමයි මේ ප්‍රේම තරංගේ චිත්‍රපටයේ ධර්මදාස වල්පොල ශූරීන් ගායනා කරපු බුල්ම ගීතය ධර්මදාස වල්පොල ශූරීන් බටනලා වාදකයෙක් හැටියට මේ වාදක මණ්ඩලයේ සහභාගී වෙලා තියෙනවා කොහොම හරි එදා මේ ගීතය ගායනා කරන්න හිටපු ගායන ශිල්පියාට උගුරේ ආබාධයක් නිසා ගීතයට ගායනා කරන්න එන්න බැරි වෙලා තියෙනවා ඒ වෙලාවේ වල්පොලගේ ජල්පොල ශූරීන්ගේ ගායන හැකියාව දැනගත්ත මේ අධ්‍යක්ෂකවරයා පටන්ගාව පැත්තකින් තියලා මේ ගීතය ගායනා කරන්න කියලා ආරාධනා කළා තියෙනවා ප්‍රේම තරංගේ චිත්‍රපටියට ලතා වල්පොල ශූරීන් සමග ධර්මදාස වල්පොල ශූරීන් ගායනා කළ පළවෙනි යුග ගීතය ධර්මදාස වල්පොල ශූරීන්ගේ පළවෙනි ගීතය ඊට පස්සේ මේ දෙන්නාගේ ප්‍රේම සම්බන්ධතාවයක් මේ ප්‍රේම තරංගයෙන් නැති වෙලා දීර්ඝ කාලීනව කලාවට සේවයක් කළා මේ දෙදෙනාම මේ ඔක්කොම සිහිපත් කළා අපි මේ ජනප්‍රිය පැරණි ගීතය ගායනා කරා
Oh.
මේ වැඩසටහනට අපි මේ අපේ පෝස්ට් කරන එක ෂෙයා වුණාට පස්සේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉතා විශාල ඉල්ලීම් කීපයක් සංඛ්‍යාවක් ලැබුණ මේ ගීතය ගන්න මේ ගීතය ගන්න නමුත් අවස්ථාවකට බොහෝ ගීතවල මේ පසුබිම් සංගීත නිර්මාණ අපිට හොයා ගන්න බැරි වුණා. ඉතින් ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් මොකද මේ මේ ලොක්ඩවුන් කතන්දරේ හින්දා අපිට වාදන ශිල්පියෙකු අපේ ගෙදරට ගෙන්න ගන්න විදිහක් නැහැ. එහෙම ගෙන්න ගත්තා නම් ඔබ ඉල්ලන ගීත එසැණි අපිට ගායනා කරන්න තිබුණා. අපේ ඔටාහු ශ්‍රී ලංකා රාමේ අතිපූජනීය රේවත හාමුදුරුවෝ ඉල්ලීමක් කරා එක්තරා ගීතයක් ගායනා කරන්නට කියලා. ඒ ගීතය ගායනා කරන්න අපිට මේ පසුබිම් සංගීත තලය නැහැ. නමුත් උන්වහන්සේගේ ඉල්ලීම අහක දාන්න බෑ. ඒ නිසා සමා වෙන්නට ඕනේ. මම සංගීතය නැතුව මේ ගීතෙන් කොටසක් ගායනා කරනවා. ඈත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්න ඈත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්න මුහුදු ගියා ලෙලි තැලුවා පිළිගඳෙන් බෑමිදෙන්න මුහුදු ගියා ලෙලි තැලුවා පිළිගඳින් බෑමිදෙන්න ඒත් අපේ හිත් සුවඳයි එපා බාර නොගෙන ඉන්න දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්න අතවෙ ඉල්ලීම ඉටු කරා අපේ රේවත හාමුදුරුවන්ගේ සමා වෙන්න හාමුදුරුවනේ අපිට මේ සංගීත අනු තැටිය අනු වාදනය හොයා ගන්න පුළුවන් වුණා නම් අපි මේ ගීතය ගායනා කරනවා මම හිතන්නේ ඊළඟට මම කියනවාද ඔයා කියනවා ඔයාම කියන්න මම මම්ම කියන්නේ හොඳයි මම්ම කියන්න මේ ගීතය මම හිතන්නේ ඔබේ පාසල් කාලේ පෞද්ගලික අත්දැකීම් සමූහයක් තියෙනට ඇති මේකේ ඒකයි මේ ගීතය ජනප්‍රිය වුණේ මේ ගීතය රචනා කරන අවස්ථාවේ අත්තම මහාචාර්ය සනත් නන්දසිරි මහත්තයා ගෙදර එතුමාගේ කැසට් පටයකට සූදානම් වෙනකොට මමත් ඒ දවසේ හිටියා මේ ගීත රචකයා සුනිල් ගුණවර්ධන ඔහු මගේ විද්‍යාරත්නයේ ආචාර්යවරයෙක් සිංහල භාෂාව ප්‍රවීණයෙක් ඔහුත් හිටියා මේ 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 ගීත රචනා කරන අවස්ථාවේදී රංජිත් පෙරේරා කියන අපේ ප්‍රවීණ සැක්සෆෝන් වාදන ශිල්පියා තමයි මේ ගීතයේ තනුව නිර්මාණය කළේ මේ තනුවට පූර්ව තනුවට සුනිල් ගුණවර්ධනයන් මේ ගීතය රචනා කළා ඒක රචනා කරනකොට එක තැනකදී මේ අපිට ඇත්තටම වචනයක් පේලියක් හොයාගන්න බැරි වුණා ඒ හොයාගන්න බැරි වෙච්ච ගමන් සනත් අයියා වචනේ හොයලා දුන්නා දසුනෙන්ම හසුනක් මවා කියලා දාන්න මල්ලි කියලා ඒ වචන කෑල්ල සනත් අයියාගේ වචන කෑල්ලක් ඒ තුටි කොක්කොම සුනිල් ගුණවර්ධනයන්ගේ මම ගීත ගායනා කරන රචනය සුනිල් ගුණවර්ධන සංගීත අධ්‍යක්ෂණය සහ සංගීත නිර්මාණය රංජිත් පෙරේරා ගායනයේ මහාචාර්ය සනත් නන්දසිරි දඟකාර ඔය දැස දුටුවා එදා
Thank you.
ගීතේ ලතාවක් පොඩි සූරියන්ට ගායනා කරන්න බෑ ඇයට මේ ගීතේ දෙන්න එපා කියලා අපි බොහෝ දෙනෙක් එදා අමරදේව ශූරීන්ට සහ ඒ චිත්‍රපටයේ නිෂ්පාදක මණ්ඩලයට යෝජනා කරපු ගීතය තමයි ඔය මාවට කිව්ව මේ ගීතේ සුදාලතාට සම්මානයක් හිමි කරගත්ත කියලා අපි නොසිතූ දේවල් සිද්ධ වෙනවා ලෝකේ ඔබට නවර මතක් කරන්න ඕනේ ඔබේ ලක්ෂකම් අපි කැමති එළියට ගන්නට ඉතින් මේ FB page එකට ඔබේ ඉල්ලීමක් ඉටු කරොත් අපිට පුළුවන් ඔබව කන්ටැක්ට් කරන්න ඔබව දැන් ඔබව සම්බන්ධීකරණය කරගන්නට අපි දන්නවා බොහෝ අය චිත්‍ර ශිල්පය දන්න අය චිත්‍ර අඳින්න දන්න අය ඒකම ගීත ගයන්න අපේ පුංචි දරුවන් මේ හැම කෙනෙක්ම අපි සම්බන්ධ කරගන්න කැමති අපිට අවශ්‍ය සම්බන්ධ කරගන්නට අපි දන්නවා මේ ලොක්ඩවුන් එක කොච්චර කල් දියේද කියලා කියනවා සුමාන දෙකකින් තුනකින් ඉවර වෙයි කියලා ඒක ඉතින් අපේ ස්වභාව ධර්මයේ විසින් අපිට දෙන පරිවිඩය අපි දැන් මේක ඉවර කරපල්ලා කියන එක එතකන් අපිට ඉතින් මේ දුක් කරදරේ විඳින්න ඕනේ කරුණාර්ථ අභිසේකිරි ශූරින් ගීතයක් රචනා කළා දෙතුන් වතාවක් ඔබ ඇමතුුවේ මේ සපදුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න මම හිතන්නේ මේකත් මේ එදා කාලයේ අපේ බොහෝ දෙනෙකුගේ අත්දැකීමක් මොකද බොහෝ වෙලාවට මේ සම්බන්ධ වලට ප්‍රේම සම්බන්ධතා වලට ගෙවල් වලින් දුෂ්ටය ඇති වෙනකොට ඉතින් කතා කරන්න දුරකට නෑ දැන් නම් මොබයිල් ෆෝන් තියෙනවා ඕන විදිහකට මැසේජ්ද අරවද මේවද ඔක්කොම කරන්න පුළුවන් අද දුරකටනේ ආවිහිර කරලා ප්‍රේම සම්බන්ධතා නවත්තන්නට බෑ නමුත් එදා මේක කරන්න පුළුවන් එදා නිවසක තිබුණ දුරකටනේ බොහෝ කලාතුරකින් ඉතින් නිවසේ දුරකටනේ අල්ලන් දෙපා ඔය දුරකටනේ ටෙලිෆෝන් එක කිව්ව දුව අල්ලන්නේ නෑ පුතාත්නම් කොහෙන් කොහෙන් හරි යාළුවන් හොයාගෙන කරගන්න පුළුවන් නමුත් දුවට බෑ ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් එදා තිබුණේ මම හිතන්නේ අපි කාටත් මේ අත්දැකීම තියෙනවා පොදුවේ මටත් මේ අත්දැකීම තියෙනවා අපි දෙන්නත් මේ අත්දැකීම තියෙනවා මේ දුරකටනේ පාවිච්චි කරන්න බැරි වී මේ අත්දැකීම කොහොමනම් ඉතින් අපි බලමු මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ ආචාර්ය වික්‍රමනායක මිල්ටන් පෙරේරා ශූරීන් ගායනා කරනවා කරුණාරත්න අභිසේකර ශූරීන් මේ ගීතය රචනා කළා දෙතුන් වතාවක් ඔබ ඇමතුුවේ මේ සපදුක් හොයා බලන්න නිකමට මේ සපදුක් හොයා බලන්න දෙතුන් වතාවක් ඔබ ඇමතුුවේ සැප දුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න දෙතුන් වතාවක් ඔබ ඇමතුුවේ සැප දුක් සොයා බලන්න मगे दूर खतन अंक मत कर मुह तक खता रंग
කිසි පිය දෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහි වෙනවා කිසි බින්ද හඳනා කිරි දරුවෙකු මෙන් මසි හදවත වැළපෙනවා කිසි පිය දෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහි වෙනවා ඉස්සින්ද හඳනා කිරිදරුවෙකු මෙන් මගේ හදවත වැළපෙනවා දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි කසදුක් සොයා බලන්න මගේ දුර කතරේ අංකය මතකද මොහොතක් කතා කරන්න ඔබ ඇමතු වෙමි කසදුක් සොයා බලන්න මගේ දුර කතරේ අංකය මතකද මොහොතක් කතා කරන්න හැබැයි කර්ණාල තපි සේකර ශූරීන් අද මේ ගීතේ ලිව්වා නම් මෙන්න මෙහෙම ලියයි තේරුම් සඳහන් දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න මගේ දුර කතනේ අංකය මතකද මට ටෙක්ස්ට් එකක් එවන්න මට ඔහොම තමයි ලියන්න වෙන්නේ අද කරු අයියා මේ ගීතය රචනා කරා නම් අපි තවත් යුග ගීතයක් ගායනා කරමු හංස විල කැලති පද රචනය ධර්මසරී බණ්ඩාරනායක සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ඉතා ගායනා කළ තියෙන්නේ ටීඑම් ජයරත්නයි සුනිල අබේසේකර මේ ගීතේ හංස විල චිත්‍රපටයේ මම හිතන්නේ තේමා ගීතේ හැටියටයි මේ ගීතේ සඳහන් වුනේ එදා කිව්වේ හංස විලම කැලති කියලා හංස විලම කියලා කිව්වේ පවුලකට හංස පවුලක් එකට ජීවත් වෙනවා තව දෙයක් ඇද්ද මේ ගීත මේ ගිය සැරේ ඉල්ලලා තිබුණා මේ අපේ මිතුරියක් රංජි ගායනා කරන්න කියලා තවත් ගීතයක් ඉල්ලලා තිබුණා අපි ඒකත් අද ගායනා කරමු මේ වගේ ගීතයක් ඉතින් හොඳට ගොනා මරක් කියන ගීතයක් ඕම උත්සාහ කරන දෙයක් නෑ අපිට කියන්න පුළුවන් අපි ගායනා කරමු පොඩි පොඩි New trends in harmony and composition. A romantic dream defiled by the harsh reality of forbidden love. Hansa Vilama Kalati. Hemin tere piya vida Sumudu sayani hindu vattirilvim Palayavitu situm siyotum Sumudu sayani hindu vattirilvim නම් හේය මලක් වූව මැන සීන සොහොමද රුවින් සරසන විලක් නම් හේය විලක් වූව මැන නීල ඉඳුවර ඉන් උපදින හෙමින් සරේ සියා විදා Sumudu sayani sinindu vattirilvim Palayavi
සිතුම් සියොතුන් සුමුදු සයනේ විනිදු ඇතිරි
ප්‍රනාන්දු කියලා කියන්නේ අපේ එදා යුගයේ ජනප්‍රියම ගායන ශිල්පියෙක්. මම කියන්නේ අදට මේ සීලේ ප්‍රනාන්ද ශූරින්ගේ ගීත නැතුවම බෑ. අපේ පාසල් කාලයේ ඉඳලා අපි තරුණ වියටපත් වෙලා වැඩිහිටියන් බවටපත් වෙලා ඕනෑම සාදයකදී ඕනෑම තැනකදී අපි සීලේ ප්‍රනාන්ද ශූරින්ගේ ගීත ගායනා කරනවා. ඇත්තටම මගේ ජීවිතේ මට ලොකු වාසනාවක් තිබුණා මේ සීලේ ප්‍රනාන්ද ශූරින් සමග යම් යම් ප්‍රසංග වලට සහභාගී වන්නට. ඇත්තටම ඌ ඉතාමත්ම දක්ෂ গিitar වාදන ශිල්පියෙක්, දක්ෂ තනු නිර්මාණ ශිල්පියෙක්. ඌගේ ගීතවල බොහෝ තනු නිර්මාණය කළා තියෙන්නේ ඔහු. හැබැයි සංගීත අධ්‍යක්ෂණය කරන්නට වෙන වෙනායට බාර දීලා තියෙනවා. මොකද බොහෝ වෙලාවට ඌ අර গিitar කෝඩ්ස් විතරයි පාවිච්චි කරන්න දන්නේ, ස්වර රටා ලියන්නට දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා සංගීත අධ්‍යක්ෂණය කරන්නට වෙනත් වෙනත් අයට බාර දුන්නා. මේ ගීතය පද රචනා කළා තියෙන ආනන්ද ජයසේන. තනුව සහ ගායනය සීටි ප්‍රනාන්දු. සංගීතය බීඑස් පෙරේරා. බීඑස් පෙරේරා කියලා කියන්නේ එදා යුගයේ ඉතාමත් ජනප්‍රිය, ඉතාමත් මధుර තනු නිර්මාණය කරපු බොහෝ විට මේ ද්‍රවිඩ සංගීත අධ්‍යක්ෂකවරුන්ට අපේ රටට ආපු තර්ජනයක් වෙච්චි අපේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් තමයි බීඑස් පෙරේරා. බීඑස් පෙරේරා කියලා කියන්නේ. අපි මේ ගීතය ගායනා කරමු. මම දන්නා මේ ගීතය ඔබ මාත් එක්ක ගායනා කරනවා. රජ වෙන්න එපා. මේක මා නිදහස් තැනක්. නිදහසේ අපිට කියන්න පුළුවන්. මේ හැම ගීතයක් ඔබ දන්න ඔබට පුළුවන් ගායනා කරන්න. අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් නටන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට අපේ ගීතවල ඕනම දෙයක් කරන්න පුළුවන්. ගායනා කළේ නැත්තම් තරහයි. ගායනා කළා නම් යාළුවා.
ඉතින් අපි සතුටු වෙමු වෙන මොනව කරන්නද කාලා බීලා මේ අවුරුද්දන් හිට අවුරුද්ද ලැබුණා අද පරණ අවුරුද්ද අවුරුද්ද සමරන්න බැරි වුණා කියලා අපි ප්‍රශ්නයක් කරගන්න ඕනේ මේ වගේ අපි අවුරුද්ද සමරමු ඒකම මතක් කරන්න ඕනේ වෙලින්ටන් වල ශ්‍රී ලංකන් න්ියුසීලන් කියන අර අපේ පත්තරේ පුවත්පත ප්‍රකාශයට පත් කරන හර්ෂ ඒ කණ්ඩායම හෙට විශේෂ වේ YouTube නාලිකා ඔස්සේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ තැන්තැන් වල අවුරුදු ලංකාවේ මේ මතක ඔබට ගෙනෙන්නට මේ වන විට ඉතාමත් මහත් පරිශ්‍රමයක් දරනවා සංස්කරණය කරමින් ඔබට හොඳ වැඩසටහනක් ගෙනෙන්නට මොකද ඔබ ඊළඟට මම තෝරගත්ත මේ ශ්‍රීමති තිලකරත්නගේ අමරසතින් රසයි කියලා තින් ඔබ නැතිනම් මේ පිට නැතම මේ ගීතය ප්‍රේම කීර්ති දල්විස් සංගීතය වික්ටර් රත්නායක සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන්නේ ශ්රීමති තිලකරත්න අපේ ජනප්‍රියම එදා යුගයේ ගායන ශිල්පී සුජාත අක්කට වෙච්චදී ශ්‍රීමති අක්කටත් උනා එයාගෙත් මේ උගුර ආබාධයක් ඇති වුණා. අපේ දියන් පිටින් දැන් සනීපයි. ඒ උගුල ආබාධය ඇති වුණායින් පස්සේ අය ප්‍රතිකාර ලබා ගත්ත ප්‍රතිකාර ලබාගෙන නැවත ගාන ශිල්පයට ඇවිල්ලා අලුතින් මේ ගීත කීපයක් ගායනා කළා. අපි ගීත හමු. අමරස පෙම් රසයෙන් කැලතින් ඔබ නැතිනම් මිහි පිට නැත මම. ඇත්තද? Thank you.
ධර්මවර්ධන අපේ හිතවත් ගේපද රචකයා පඬිත් අමරදේවයන්ට අපූර්ව ගීතයක් රචනා කළා. මේ ගීතය ඇත්තටම මේ වරින් වර ලියවා කියා හිතා ගන්නට සුදුසු ගීතයක් කියලා මම ඔබට කියා සිටිනවා. මේ ගීතය ඇත්තටම එදා යුගයේ අපිට සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් ගීත. දැන් මම බොහොම ගීතයක් ගැන කතා කළා. එදා යුගයේ ගීත අපිට කතා කරන්න පුළුවන්. මේ බොහෝ ගීතවල කතන්දරයක් තියෙනවා. මේ ගීතෙත් ලස්සන කතන්දරයක් තියෙනවා. කුමරියක පා සලබ සැලුනා වසා සිටි දෙතු පියන් ඇරුණා. තවුසෙකුගේ දැහන් බිඳීම පිළිබඳවයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. කුමරියක පා සලබ සැලුනා වසා සිටි දෙතු පියන් ඇරුණා. කුමර බඹසර අසපුවේ මගේ දැහන් බිඳුනා කියලා. කුමරි බඹසර වගේම කුමර බඹසරක් තියෙනවා. අපිට කුමරි බඹසර කියලා වෙන් කරන්න බෑ. කුමර බඹසරක් තියෙනවා. ඊළඟට කියනවා උකුල ලැමහස මලවි කරලිය මුවා කළ ඇගේ දුහුල් සලුතිර. උකුල පයෝදර පියයුරු හංසයෝ මුවා කළ ඇගේ දුහුල් සලුතිර. අය මේ 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 නාට්‍යංගනාව දුහුල් සලුවක් ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. දිවර කෙරුවා මනස් සලිනු. මේ තාපසයා ඇස් දෙක අරලා මෙහා දිහා බැලුවේ නැහැ. හැබැයි මනසින් මනස් සලෙලු. මනසේ හිටපු සල්ලාලු අවදි වෙලා මේ ඇගේ දුහුල් සලුතිර දිවර කළා. මා අභියස නැවුණු තුසිතය සුරන් නැලවූ සුයාමය. ඒ තවුසාගේ මනසින් ඇගේ නිර්වත් දේහය දැකලා ඒ මැවුණු තුසිතය සුරන් නැලවූ සුයාමය. දෙවියන් පවා නැලවූ මොහොත. තාපසයා තාම ඇස්සරලා නැහැ. ඊට පස්සේ කියනවා හැඟුම් ගජසෙන් යදම් බිඳ වැඳ. ඒ කියන්නේ මහා ඇත් සේනාවක් වගේ හැඟුම් ගජසෙන් යදම් බිඳ හැර තලා සිත කම්පණය කරවයි උමතු වූ දෙනුවන් රැහැන් ඇත. දැන් මේ පවුසා පිස්සෙක් බවට පත් වෙලා මනසින් මේ පාසල බෑ වුණාට ඇහුණා විතරයි රූපයෙන් දැක්කේ නැහැ. නමුත් එක මොහොතයි උන්වහන්සේ හිතා ගන්නවා මේක මගේ හිත ඉස්සරහා බිඳුණු තුසිතය සුරන් හැඬ වූ සුයාමය. ඇත්තටම කතා කරන්න පුළුවන් ගීතයක් දවසක් කතා කරන්න පුළුවන් ගීතයක් මොකක්ද කෙටියෙන් මේක ඔබට කිව්වේ. මේ ගීතය පටිකට ගන්න අවස්ථාවේ ඒ මැදිරියේ පස්සෙන මැදිරියේ සිටි බමා භාග්‍යයක් උඩ සලකනවා. සංගීත මාලේ කලේ ආචාර්ය වික්‍රත්නායක කේඩිකේ ධර්මවදන සූරියන් මේ ගීතය රචනා කළා. පඬිත් අමරදේවයන්ගේ අමරණීය ගීතයක් මා එතුමන්ගේ දෙපා වැඳ නමස්කාර කරලා මේ ගීතය ගායනට අවසරයි. Oh.
පිටි නිතු පියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සමවැදීහුන් දැහැන් පිදුණා කුමරියක පාතලව සැලුණා තපුුවන මැද හැඳුම් ගජසෙන් යගම් බිඳවද කලාසිත කම්පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් පෙති මා අබියස බිඳුණු තුතිතය සුරන් නැලවූ කුමරියක පාතලව සැලුණා වසාසිටි නෙතුපියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සමවැදීහුන් දැහැන් බිඳුණා කුමරියක පාතලව සැලුණා මේ ගීතය ගැන තවත් කතාවක් කියන්න තියෙනවා. ඒ කාලේ ගුවන්විදුලිය මේ ගීත අවසර ගන්න ඕන අනුමත කරන ප්‍රචාරය කරන්න. මේ ගීතය සම්පූර්ණයෙන් ප්‍රචාරය කිරීම ගුවන්විදුලිය තහනම් කළා. ප්‍රචාරයේ නුසුදුසුයි. මේකම ආපු අර මිල්ටන් මල්ලවාරච්චිගේ දෙයාදර විලිකුණු සුරත් ඵලයේ පෙම්මදිරා අයදිමින් සැලේ ගීතය පූර්ණ අනුමැතියෙන් ප්‍රචාරයට සුදුසුයි කියලා තහනම් කළා. අනේ මම ගිහින් ඇහුවා මේ පුද්ගලයාගෙන් ඇයි මේ මහත්මයෝ මේක අයින් කරේ? ඇයි මේ ගීතය අනුමත කළ? මම මේ ගීත දෙකම අයින් කරන්න කියන්නේ නැහැ. මේකේ තියෙන තනිකර කුණුහරුපයක්. ඔබ මේකේ තියෙන කුණුහරුපයක් නෙමෙයි. ඇයි මේක අයින් කරේ කියලා. ඔය පරප නෑ මේ තාපසේගේ මේ දැහැන් බිඳීම ගැන තියෙන එක බුද්ධ ආගමට විරුද්ධයි. මම කොහොම දෙයක් නෑ මේ සින්දුවේ. සින්දුවේ තියෙන මනසින් වෙච්ච දෙයක්. මේ අවිනිශ්චිතයි. මිරිඟුවක් තමයි මේ දැකලා තියෙන්නේ. මේ ඔයාර අනුමත කළා තියෙන දෙයදර විලිකුණු සුරත් ඵලයේ කියන්නේ මේ කම්මුල් වල පෙම් මදිරා අයදිමින් සැලේ ඒක මේ මා විබින්න කියලා කියනවා. එහෙමනම් ඒක අයින් කරන්න. ආත්තද කියලා අර ගීතය පූර්ණ අනුමැතිය දුන්න ප්‍රචාරය කරන්න. මොකද මේක අයින් කරන්න එපා. මේකත් හොඳ ගීතයක්. කමක් නැහැ කියලා දෙකම අනුමත කළා. මේක ඒ ගීතයේ ඉතිහාස කතාවක් තියෙනවා. සඳුව මොකද්ද ඔබේ ගීතේ? මම දැන් ගායනා කරන්න නිරංජල සරෝජනීගේ ගීතයක්. මොකක්ද ගීතේ? කෙදිනද කූඩු සදන්නට එන්නේ? නිරන්දල සරෝජිනී අපේ සහෝදරිය සහෝදරිය අපේ යුගයේ ගායන ශිල්පියක්. අපි එකට වැඩ කළා. එකට මං හිතන ශිල්පියට ආවේ. ඇත්තටම කනගාටුවේ ඇයට ගී ගයන්නට ඇය ගී ගැයීම අත්හැරීම ගැන. මේ යුගයේ අවශ්‍යතාවය නිරන්දල නැගෙමිය උඩි හඬනම් තියෙනවා. අපේ නමුත් ඔබේ ඉදිරිපත් වීම යුගයේ අවශ්‍යතාවය. නමුත් ඉතින් ඔබේ තීරණයට අපිට කිසිම දෙයක් කියන්නට බෑ. අපි ඉතින් කාගේ කාගේ හරි හඳින් ඔබේ ගීත අහනවා. සන්ධ්‍යා ඔබට ඉතාමත්ම කැමති ඔබේ ගීත වලට ඒ නිසා ඔබේ ගීතයක් තෝරගත්තා. මම හරිම කැමති ගායිකාවක් තමයි. හරිම නිහතමානී ගායිකාවක්. නිහතමානී ගායිකාවක්. මම ඒකෙන් නම් දන්නවා. හොඳයි. කෙදිනක කූඩු සදන්න දෙන්නේ. ගේ පද රචනයේ ප්‍රේම කීර්ති දන්දිස්. ඔව්. ඒකේ තියෙන මේ වචන දැක්කම හොයන්න දෙයක් නැහැ. මේ වචන අරුත දැක්කම වචන එන විදිය දැක්කම මම දන්නවා. සිංදුවල දැන් ගොඩක් කලාවට දැන් ගීත රචකයාගේවත් කවුද සංගීත තිබුණේ කියලා තුඟක් කලාට සඳහන් කරන්නේ නැහැ නේ කවුරුත්. ඉතින් ඇත්තටම මේ මම ඊරෑතිස්සේ බැලුවා මේ හොයාගන්න. ඉතින් ගොඩක් අමාරු හොයාගන්න. බොහෝ දේවල් මම දන්නවා. නමුත් සමහර දේවල් මම දන්නේ නැහැ. මේකදී වචන දැක්ක ගමන් සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා හමු වේද මේ වගේ වචන දැක්ක ගමන් මතක් වෙන ප්‍රේම ගීත දරදිස් ප්‍රේමයිය. එයාට ඇරෙන්න මෙයාගේ උපමා උපමේයන් දාන්න කෙනෙක් එදා හිටියේ නැහැ. හරි අපි ගීතයට සවන් දෙමු. අනිත් සංගීත සැපයුවේ මේකේ විතන ආචාර්ය විප්‍රත්නායක වෙන්නට ඇති. ප්‍රේම කීර්ති ගල්විස්ලීලා තින් ස්ටැන්ඩ්ස් අපේ තවත් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් සැක්සෆෝන් වාදක ශිල්පියෙක් ප්‍රවීණ ගීත නිර්මාණය කරපු
සංගීතයේදී තමයි මේකේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. එදා ගායනා කරයි නිරංජනා සරෝජිනී. අද අපි මේ ගීතය සඳහා ගහන්නේ සරලගී වැඩසටහන ගුවන්විදුලියෙන් ප්‍රචාරය කරන්නට. නමුත්
දෛවයේ යම් කිසි හේතුවක් නිසා මුලින් සරලකී වෙනසටන් ලැබුණේ වික්කපත්තායක් යනට. ඉතින් දැන් ඔහු ලයි ලයියේ සූදානම් වෙනවා මේ ඔහුගේ වැඩසටහන හොඳින් කරන්නට. අතර මේදා වෙනසක් වෙච්ච කතාවක් වෙනසක් වෙච්ච දවසක් මේ දවසේ මම ඇස් දෙකෙන් දැක්කා අර වීදුරු කණ්ණාඩිය ඇතුලේ මට ඒ වෙනකොට මේ කියුබිකල් එකට යන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. මම ඒත් ඉලීනම් බලාගෙන හිටියා මේ සිදුවීම පළවෙනි සරලකී වැඩසටහන ඒක ඒ ඒ ඒ වැඩසටහන පටිගත කරපු අපේ සුමති රත්නසේකර ඉන්නේ අපිත් එක්ක නව ශ්‍රීලන්තේ. ඇය තමයි වික්‍රත්නායකයන්ගේ පළවෙනි සරලකී වැඩසටහන පටිගත කළේ. මේ යම් යම් සිදුවීම් හරි එකිනෙකට වැලක් වගේ සම්බන්ධ වෙලා තියෙනවා. මර්වින් පෙරේරා ලොකු පරිත්‍යාගයක් කළා. ඔහුට හැදූ පාවේ වලා කියන ගීතය ඔහු හදාගත්ත ගීතය ඔහු ප්‍රදානය කරා වික්‍රත්නායකයන්ට. මචං රතෝ රතෝ කියලා කිව්වේ කියලා තියෙන්නේ. මචං රතෝ මේ ගීතේ උඹ කියපන් කියලා බලන්න කොච්චර ලස්සන පරිත්‍යාගයක්ද කියලා. මර්වින් පෙරේරා ඔහුට කියන්න හදාගත්තු මේ ගීතය වික්‍රත්නායකයන්ට පරිත්‍යාග කළා. වික්‍රත්නායකයන් ඔහුගේ පළවෙනි සරල ගී වැඩසටහනේ මයුරාසන පාවේ වලා මාදන අනිත් ගීතය හදේ සුසුමක් මම හිතන්නේ හැටියට මට මතක හැටි ඔය ගීත තුන පටිගත කරා. හැබැයි මේ ගීත තුන එකක්වත් ගුවන්විදුලියෙන් තැටිගත කළේ නැහැ. ඒක ඉතින් ගුවන්විදුලියේ ඊර්ෂ්‍යාව කියන පටන් ගත්ත රෝපණය වෙච්ච තැනනේ. කොල්ලෙක් ඉස්සරහට ඒ කියන බලාපොරොත්තු වෙන්නේ මේ ගීතේ ගුවන්විදුලියේ පටිගත කළේ නැහැ. මේ තුනම තැත් පටිගත කළේ නැහැ. ගුවන්විදුලියේ මේ ගීත නැහැ. මේ ගීතයේ අවසානයේදී පොඩි ස්කේල් එක මාරු වීමක් සිද්ධ වෙනවා. ඔබට අහන්න පුළුවන්. මේ මාරු වීම යෝජනා කරලා තියෙන්නේ මර්වින් පෙරේරාගේ පියා. उपरी Thank you.
Thank you.
නේද? ඔව් අම්මා හකට කමන්නේ අම්ම වෙනුවෙන් ගීතයක් ගානවා කියලා අම්ම වෙනුවෙන් පමණක් නෙවෙයි ඔබ හැමදෙනාම වෙනුවෙන් ජනප්‍රිය ගීතයක් කරුණාරත් අබේසේකර ශූරී ධනපාල උඩවත්ත කියන අපේ වේග රිද්ම ගායන ශිල්පියාට ලියනවා ගීතයක් වේග රිද්ම ගීත කියලා කියන්නේ අපේ ඉතින් අපේ නටන්න අපිට මේ වගේ අවස්ථාවල ඉතින් මේවා බොහෝ දෙනෙක් මේවා ප්‍රතික්ෂේප කරනවා අයියෝ බයිලා වගේකේ නමුත් වේග රිද්ම ගීත කියන්නේ අපේ ගීත ශෛලිය. එහෙම නැත්නම් කරුණාරත්න අබේසේකර ශූරීන් මේ වගේ ගීතයක් ලියන්නේ නැහැ. අනිත් එක ආර්.වී. චන්ද්‍රසේන කියන අපේ ප්‍රවීණ සංගීත වේදියා මේ වගේ ගීතයකට සංගීතය සපයන්නේත් නැහැ. මේ ගීතය හොඳ නැති ගීතයක් නම් මම දැන් මේ ගීතේ පොලේ මම කොහේ හරි දාලා ඇවිල්ලා තියෙනවා. ඇනිල වර්ණ පීරලා මොකද අර වගේ කාමරේ කපුරේලා ගැති. ආර්.වී. චන්ද්‍රසේන ශූරීන් මේ ගීතයක සංගීතය සපයන ආර්.වී. චන්ද්‍රසේන ශූරීන් කියලා කියන්නේ මේ මම හිතන්නේ වික්ටර් රත්නායකයන් ඒකම මහා ප්‍රේමසිරි කේමදාසයන් මේ ආදී බොහෝ සංගීත අධ්‍යක්ෂකවරුන්ට සංගීත ශිල්පීන්ට මුල් ගුරුවරයා වෙච්ච සංගීත අධ්‍යක්ෂකවරු බොහෝ ලස්සන තනු නිර්මාණ ඉදිරිපත් කරා චිත්‍රපටිවලට ලස්සන තනු නිර්මාණ ඉදිරිපත් කරා මම ගීතය ගායනා කරන්න අපිට කලින් කියපු සංජාන ගීතයක් ගායනා කරන්න කියලා මොකද මේ මගේ කොළ ගොඩෙන් කොහොම හරි මේ කොළේ යහට මෙහාට වෙලා මම මේ කොළේ ඉතින් හොයාගෙන ඉන්නවා මොකද මතකයෙන් මේ ගීතය කියන්නට මට ටිකක් අමාරුයි අපි සංජාන කිම තවත් ගීතයක් ගායනා කරන්න කියලා මේ ගීතේ ලියලා තියෙන කවුද කියලා මට හොයාගන්න. මම හිතන්නේ මේ ගීතේ ලියලා තියෙන අජන්ත රණසිංහ. මොකද මේ වචන රමම් කිව්වනේ එකලංග වචන වැටෙනකොට මේ අජන්ත රණසිංහගේ ශෛලියක් කියලා. සිලි සිලි සීතල ඇල්ලේ. ඒ වගේ ළඟ ළඟ වචන වැටෙනකොට මිනි මිනි පොදිලා ඒ වගේ වැටෙන්නේ ඒවා ලියන්නේ අජන්ත රණසිංහ. මේකත් ලියලා තියෙන අජන්ත රණසිංහ. චිත්‍රපටියේ මොකද? චිත්‍රපටියේ ලස්සදා හරි නැත්නම් මොකද නෑදෑයෝ හරි ලස්සදා හරි මට මතකයි රංගපෑවේ නීතාපුණයන් දුරගපෑවේ කේ ඩබ්ලිව් පෙරරාගේ චිත්‍රපටියක් සංගීත අධ්‍යක්ෂණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස අපි ගීතය හොයාගමු ගීතය අහමු මම ට්‍රැක් එක දාලා මගේ අර සිද්දු හොයාගෙන ඉන්න යන්න Thank you.
ඇත්තටම ගීතය ආරම්භයේදී පුංචි ප්‍රමාද දෝෂයක් සිද්ධ වුණ මගේ යටි මම මේ හුඟා මේ channel එක මොකද මේ ගීතවල මේ tracks එකකට එකක් වෙනස් ඉතින් සමහරවිට වැඩි කරන්න සමහරවිට අඩු කරන්න ඕනේ මගේ යටි නත්පරත් දෙකින් මේ හුඟා මේ track එක වැඩි වෙලා තිබුණා ඒක මම හිතන්නේ මේ ආරම්භයේ කොතනද කියලා හොයාගන්න බැරුව සංගයන පොඩි කරදරයක් වුණා කොහොමත් මගේ වැරද්ද අපි හින්දි ගීතේ අපේ සිංහල ගීතේ ඉතාමත්ම සමීප වූ අපේ බහැර කරන්නට බෑ අපිට හින්දි ගීතෙන් අපේ සිංහල ගීතේ බහැර කරන්න බෑ මොකද පණ්ඩිත අමරදේවයන් ඉඳලා වික්‍රම් රත්නායකයන් මේ හැම කෙනෙක්ම උත්තර ಭಾರತೀಯ සනත් නන්දසිරි මේ හැම කෙනෙක්ම සිසිර සේනාරත්න උත්තර ಭಾರತೀಯ සංගීත ආභාෂය ලබාගෙන තියෙනවා වික්‍රම් රත්නායකයන් ඔහුගේ මුල්ම සංගීත පරීක්ෂණය සඳහා ආර්ය චන්ද්‍රසේනයන් ගාවට ගියාම සින්දුවක් කියන්න කිව්වම ඔහුගේ සිංහල ගීතයක් මතක් වෙලා නැහැ. ඌ අර හින්දි ගීතයක් ගායනා කරලා තියෙන. ඒක හැබැයි ඌ සමත් වෙලා තියෙනවා. අජන්ත රණසිංහ අපේ ජෝතිපාල එචා ජෝතිපාල ගායන ශිල්පියා වෙනුවෙන් ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් ගායනා රචනා කළා. මේ ගීතය හින්දි චිත්‍රපට ගීතයක් ඇසුරින් නිර්මාණය වූ ගීතයක්. අපි ගීතය අහලා බලමු. නින්දනේන රාත්‍රි මේ පාළු කාන්තියේ පාය අරුන්දති තරුවෙන් එන්න කාන්තියේ නින්දනේන රාත්‍රි මේ පාළු කාන්තියේ අරුන්දති තරුවෙන් ඉන්න කාන්තියේ ඕ නින්දනේන රාත්‍රියේ කුමාරියේ ඔබ නිදනායන් කරේ කවුලුව සමීපයේ මම ඉන්නේ පවන්දනේ ඉඳුනිල් නුවන් විජාසතපින් රැනිසන් සලේ ඕ නිදනේන සංගලේ කැලුම් විදා සූර්ය පෙරම්බරේ දිනු අයුරින් සිනාසලා දීදී කිනාසක පින් මාසවන් සලා
කාලය ගිහිල්ලා නේද කාලය ගිහිල්ලා මට මේ මොකද ඉල්ලීමක් තිබුණා කියලා ඔබ කිව්වේ නිසි හින්දි සින්දුවක් ඉල්ලලා තියෙනවා මේ ට්‍රැක්ස් හොයාගන්න බැරි නේද නිකන් පොඩ්ඩක් මම කඩින් කියනවා මේ මේ සින්දුව හැබැයි නිසි දන්නවද දන්නේ නැහැ නිසි දෙලක් නැහැ සින්දු ලොකට ආචාර්ය Oh,
තනියම මේ ලෙස එන්නට හොඳ නැහැයි එය නොතිබුවේ හොඳ නැහැයි එය නොතිබුවේ
बाला नोवे मेली मेली राहती नैनी क्यों चित बैंडी बैंडी गवस्पती नूवी सिना से नगी नगी अरुंधति तार काव से दिली दिली नुवंपति विदा बला नोव मेली मेली ब्रह्मपति नैनी योन सिप बैंडी बैंडी दवस्पति तुटी सीना से नगी नगी मल सर तुक दंडु दुनु ही मानै नव यौवन एतें रज दहनै इरु नव पैतुं पता रस हृदय निवहल लोकत मं पित पादै अरुंधति तार साव से दिली दिली नुवंपति विदा बला नोव मेली मेली गवस्पति नैनी योन सिप बैंडी बैंडी गवस्पति रुवि सिना से नगी नगी मगे दाने गील लेन वेला भारी अपी पैर देखा कटा वैडी काला विनाड दाया कड़ी पुरा उपात्यक कही किया उपसमटे सुबह अलुत अवृत्ता पेवा सीरु करदर दुख दोमनस्य नतिवेल यान सुबह अलुत अवृत्ता पेवा सुखी दीगायको भव तिरुवन्स